සත්‍යම් සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රිය 9:55 සමගින් බහමුවන මම බලුල තිරිමාන්න. මම ඉෂාරා දේවේන්ද්‍ර මුලින්ම පුවත් සිරස්තල. ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ පෙරදීමට මෙරට රණවිරුවන්ට හැකි බව විජයග්‍රහණයේ දසවැනි සැමරුමට එක්වමින් ජනපති කියයි. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා අතින් යුද අපරාධ සිදු වූයේ නැහැ. විපක්ෂ නායක අවධාරණය කරයි. ඥානසාර හිමි නිදහස් කරන ලෙසට සහ ඇමති බදියුදීන් ඇතුළු මුස්ලිම් දේශපාලනඥයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගන්නයි ඉල්ලා මහනුවරදී විරෝධතා. මෙරට කුවේට් තානාපති කාර්යාලයේ වෙබ් අඩවිය ඇතුළු වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක්. තිස්සසරක යුද්ධය අවසන් කළ රණවිරුවන්ට රට තුළ පවතින ජාත්‍යන්තර ත්‍රස්තවාදයද අවසන් කිරීමේ හැකියාව පවතින්නේ යැයි තමන් විශ්වාස කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ විජයග්‍රහණයේ දසවන වර්ෂපූර්ණ රණවිරු සැමරුම් උත්සවය අමතමින්. තිස් වසරක රුදුරු ත්‍රස්තවාදයෙන් මාතෘභූමිය නිදහස් කරගත් විජයග්‍රහණයේ දසවැනි වර්ෂපූර්ණය සැමරීම වෙනුවෙන් උත්තම ප්‍රනාම ජාතික රණවිරු සැමරුම් උත්සවය අද පැවැත්වුණේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය කේන්ද්‍ර කරගනිමින්. මේ සඳහා LTTE ත්‍රස්තවාදීන් පරාජය කර මාතෘභූමිය නිදහස් කර ගැනීමේ මානුෂීය මෙහෙයුමට දායකත්වය දුන් රණවිරුවන් එම පවුල්වල ඥාතීන් සහ දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. විජයග්‍රහණ සැමරුම් උත්සවයට සහභාගී වීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, කථානායක කරු ජයසූරිය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයන මහත්වරුන් පස්වරු 4ට පමණ රණවිරු ස්මාරකය අභිහසට පැමිණියේ මෙලෙසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විජයග්‍රහණ සැමරුම් උත්සවයට සහභාගී වීමට පැමිණියේ ඉන් අනතුරුවයි. දේශයේ අභිමානය විදහා පාන ජාතික ගීය ගායනෙන් විජයග්‍රහණ සැමරුම ආරම්භ වුණා. සර්ව ආගමික වතාවත් සිදු කෙරුණේ ඉන් අනතුරුවයි. දහස් සංඛ්‍යාත පිරිසක් ජීවිත පරිත්‍යාග කළේ අප වෙනුවෙන්, අපේ මේ ජන්මභූමිය වෙනුවෙනුයි. අපේ ජන්මභූමිය ආරක්ෂා කර ගැනීමේ රැක ගැනීම අප සියලු දෙනාටම අයිති කාර්යයක්. මේ අයගේ ජීවිත පූජාව මේ රට වෙනුවෙන් අපි ඔවුන්ගේ ජීවිත පූජාව යමාකාරයකට නොසැලකිලිමත්ව හසුරුවනවාද කියන දේ ඇතැම් වෙලාවට අපට සිතෙන. එහෙම වෙනවනම් අපි ඔවුන්ගේ මේ වෙලාවේ සමාව අයදින. ඕනම දෙයක් තිබුණොත් වැඩක් නැති වෙනවා. රටේ ආරක්ෂාව නැති වුණාම රටේ ගැටුමකින් තොරව සාමකාමී භාවය රැක ගැනීමට අපි ලබා දෙන දායකත්වය තමයි අපේ රණවිරුවන්ට කරන ඉහළම ආශිර්වාදය. රණවිරු විජයග්‍රහණයේ දසවන සැමරුම ඇමතු ජනාධිපතිවරයා ඔවුන් ජීවිත පූජා කළේ සිය මාතෘභූමිය වෙනුවෙන්. තිස් වසරක යුද්ධයේ අත්දැකීම් සමග අපි ඒ නිදහස භුක්ති විඳිමින් වසර 10ක් ගත කළා. එහෙත් අප බලාපොරොත්තු නොවූ ආකාරයක අප්‍රේල් 21 වෙනිදා ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරයක සිදුවීමක් තුළ අපේ රටේ පිරිසක් මිය ගියා. නැවත වගකීමක් පැවරී තිබෙනවා. වසර 30ක යුද්ධයේ ලැබූ අත්දැකීම් වගේම එම යුද්ධයට වඩා හාත්පසින්ම වෙනස් වූ ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරයකට මුහුණ දීම සඳහා විශේෂයෙන්ම මේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරයක් මර්ධනය කිරීමේ ප්‍රධාන වගකීම පැවරෙන්නේ බුද්ධිංශවලටයි. මේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරය අපේ රටෙන් අතුගා දැමීම සඳහා අපේ රණවිරුවන්ටත් බුද්ධිංශවලටත් සම්පූර්ණම ශක්තිය තිබෙන බව මා තරයේ දැඩි ලෙස විශ්වාස කරනවා. ගත වූ මාසයකට ආසන්න කාලය තුල මේ රට තුල එම ත්‍රස්තවාදී ව්‍යාපාරයට සම්බන්ධ සියලු පිරිස් අත්අඩංගුවට ගැනීමටත් ඒ වගේම ගැටුම්වලදී මිය යාමත් තුල අපට මේ රටේ ස්ථීර සාමයක් පිළිබඳව විශ්වාසයක් ලැබීමට හැකි තත්ත්වයක් ඇති වී තිබෙනවා. එහෙත්
අපට වඩා ලෝකයේ ප්‍රබල බලවත් රාජ්‍යයන්වල ආගමිකාන්තවාදය ජාත්‍යන්තර ත්‍රස්තවාදය කොයි මොහොතක කොතනක කුමන ආකාරයෙන් සිදුවේද යන්න ලෝකයේ කිසිම පාලකයෙකුට බලවතෙකුට හෝ යුද විශේෂඥයෙකුට හෝ යුද බුද්ධි විශේෂඥයෙකුට කියන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි රටක් විදිහට ප්‍රධාන වශයෙන්ම ලෝකයේ සමග අත්වැල් බැඳගත යුතු වෙනවා. අපේ රට තුළින් මේ නව ම්ලේච්ඡ ජාත්‍යන්තර අන්තවාදී ත්‍රස්තවාදය විනාශ කිරීමටත් රටට ස්ථිර සාමයක් ලබා කර දීමේ හැකියාව අපිට රජයක් විදියටත් ආරක්ෂක අංශවලටත් ඒ ඉටු කළ හැකි බව මා ප්‍රධාන වශයෙන්ම විශ්වාස කරනවා. මානුෂීය මෙහෙයුමේදී දිවිපිදු රණවිරුවන් සිහි කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී රණවිරු ස්මාරකයේ වෙත පුෂ්පෝපහාර පුද කළා. ඔබේත් මගේත් මේ මාතෘභූමියේ නිදහස වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ ඒ රණවිරුවන් සඳහා ඔවුන් සිහි කරමින් ඔවුන්ගේ පවුල්වල ඥාතීන් පුෂ්පෝපහාර දැක්වීමට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණවිරු ස්මාරකයේ අභියසට රැස්ව ඔවුන්ට පුෂ්පෝපහාර දක්වන ආකාරයයි ඔබ මේ දකින්නේ. දවසේ පුවත අඩු ගානට වැඩි වාසි දෙන මොබිටෙල් මැක්ස් මාසෙකම 240යි. අද මෙරට බේරා ගැනීමට සිටින්නේ වත්මන් ආණ්ඩුව නින්දිත ලෙස දඩයම් කළ සන්නද්ධ හමුදාව පමණක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විජයග්‍රහණයේ දසවන සංවත්සරය නිමිත්තෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා. 2015 ජනවාරි 9 වෙනිදා මේ රටේ බලයට පත් වුණු විදේශීය බලවතුන්ගේ වුමනාය පාකමිටු කරන ආණ්ඩුවක්. ඒක අද හොඳට පේනවා. ඒ අයගේ න්‍යාය පත්‍ර සකස් කරලා තියෙන්නේ මේ රටේ කුඳු නාරටිය බිඳලා ලංකාවට නැවත හිස හොස්වන්න බැරි විදියට කටයුතු සලස්සන්න. යහපාලන ආණ්ඩුව බලයට ආපු දා ඉඳලම කලේ මුළු ලෝකෙම මවිත කරමින් ඉවර කරන්න බැහැයි කියපු යුද්ධය අවසන් කරපු ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට පන්න පහන්න පහර දීම. 2015 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුල සම්මත කරගත් 31 යෝජනාවයි. ශ්‍රී ලංකාවේ යුදාපරාධ විමර්ශනය කරන්න විදේශීය විනිශ්චයකාරවරුන් ගේ සහභාගිත්වයෙන් දෙමහුන් යුදාපරාධ අධිකරණය පිටවන්න එකඟ වුණා. යුදාපරාධ කරාය කියලා චෝදනාවක් හරි තියෙන සියලුම ත්‍රිවිධ හමුදා සමාජිකයන්ව තනතුරු වලින් ඉවත් කරන්න ආණ්ඩුව එකඟ වුණා. ඒ අතරතුර ලංකාවේ ආණ්ඩුව ත්‍රිවිධ හමුදා සමාජිකයන් දිගට හරහට දඩයම් කරගෙන යනවා. යුද්ධයට නායකත්වය දුන් හැම නිලධාරියෙක්ම පොලිසියට ගෙනලා අඩුම ගානේ ප්‍රශ්න කළා හරි තියෙනවා. මේවා සේරම කරේ අපේ සන්නද හමුදා සමාජිකයන් රණවිරුවන් නොව මිනිමරුම කප්පංකාරයන් සහ හොරුන් කියන අදහස සමාජගත කරලා ඔවුන් විදේශීය උසාවි වලට පාවා දීම සාධාරණීකරණය කරන්නයි. මෙතන ක්‍රියාත්මක වුණේ ලංකාව සම්පූර්ණයෙන්ම නැති බංගස්ථාන කිරීමේ අංග සම්පූර්ණ වැඩපිළිවෙළ. අලුත් ව්‍යවස්ථා කෙටුම්පතට අනුව හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශ කළාත් ඒකට විරුද්ධව කාටු උසාවි ගිහිල්ලා වාරණයක් ලබා ගන්න පුළුවන්. ඒ ව්‍යවස්ථාව බැරි වෙලාවත් සම්මත වෙලා තිබුණා නම් වාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ වෙන්නේ මොනවද කියලා අපිට හිතා ගන්නවත් බැරි වෙනවා. අපේ රටේ දැනට බලපවත්වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ත්‍රස්තවාදී සැකකරුවෙකු මාස 18ක් දක්වා රැඳුම් භාරයේ තබා ගැනීමටත් ඔහුට එරෙහිව නඩු දාට කටයුතු අවසන් වෙනතුරු රිමාන්ඩ් භාරයේ තබා ගැනීමටත් පුළුවන්. නමුත් යෝජිත ප්‍රතිදාස්ත පනතට අනුව ත්‍රස්තවාදී සැකකරුවෙකු රැඳුම් භාරයේ හා මාධිකරණී නියෝග මත රිමාන්ඩ් භාරයේ තබාගත හැකි උපරිම කාලය අවුරුද්දක්. ඒක අවුරුද්දක් ඇතුළත නඩුව අවසන් කිරීමට නොහැකි වූවොත් ඔව අනිවාර්යයෙන්ම අපමත නිදහස් කරන්න වෙනවා. මොහොම නීතිවලින් ත්‍රස්තවාදයට හිරිව සටන් ජය ගන්න නම් බෑ. ත්‍රස්තවාදීන්ට උපරිම බුරුලක් ලබා දෙන තරම රජයේ සන්නද හමුදා සමාජිකයින් දඩයම් කරන ආණ්ඩුවක් තමයි අපිට ඒකයි කනගාටුව. ඒක ත්‍රස්තවාදයේ පරාජය කිරීමේ 10 වෙනි සංවත්සරයේ සමරන මේ මොහොතේ අපි දැන් තවත් ත්‍රස්තවාදයකට මුහුණ දීලා තියෙනවා. අද මේ රට බේරගන්න ඉන්නේ මේ ආණ්ඩුව නිඳිත විදියට දඩයම් කරපු සන්නද හමුදාව විතරයි. යුද්ධ ජයග්‍රහණයේ 10 වෙනි සංවත්සරයේදී මම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න කැමති ලංකාවේ යුද්ධ අවසන් කර අධියරේදී කිසිදු යුද අපරාධයක් සිදු නොවුණු බව ලංකාවේ සන්නද හමුදා යුද අපරාධ කළ බවට කෙරෙන මේ චෝදනාව උදෙක්ම දේශපාලන කාරණයක්.
අපිට ඒකට ප්‍රතිචාර දක්වන්න පුළුවන් වෙන්නේ දේශපාලනිකවයි. ලෝකවාසී බෞද්ධ ජනතාව මහත් බැතියෙන් සමරන වෙසක් උත්සවය නිමිත්තෙන් මෙවරද දිවයින පුරා ආමිස සහ ප්‍රතිපත්ති පූජා පැවැත්වුණා. නමුත් මෙවර වෙසක් උත්සවයේ වෙනත් වසරවලට සාපේක්ෂව තොරණ පහන් කූඩු සහ දන්සැල්වල අඩුවක් දක්නට ලැබුණා. පාස්කු ඉරුද නෙල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් වෙනත් වසරවල දිවයින පුරා දක්නට ලැබෙන වෙසක් කලාප මෙවර පැවැත්වුණේ නැහැ. ඒ අනුව මෙවර ගංගාරාම වෙසක් කලාපය පැවැත්වීම සඳහා එක් වූ මූල්‍යාධාර පසුගිය 21 වෙනිදා එල්ල වූ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වූ සහ තුවාල ලැබුවන්ගේ පවුල් සඳහා පරිත්‍යාග කිරීම ඊයේ සිදු කෙරුණා. හොනුපිටිය ගංගාරම් විහාරස්ථානයේ පැවති මෙම වැඩසටහන සඳහා අගරද ගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එක්ව සිටියා. විශේෂයෙන් මේ සිද්ධියෙන් පසු අපි අවුරුදු 30ක යුද්ධය අවසන් කරලා ගොඩනගාගත්තු විශ්වාසය පළඳුන් වීමක් වෙලා තියෙනවා. ඒ පළඳුන් විශ්වාසය නැවත ඇති කර ගැනීම මේ රටේ අනාගතය සඳහා ඉතා අවශ්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී අපේ හිත ඇතුලේ කොයිතරම් වේදනාව දැනුණත් අපි ඒ වේදනාව කොහොම හරි ආධ්‍යාත්මික ශක්තියකට හරවගෙන ඒ ආධ්‍යාත්මික ශක්තිය තුළින් මේ රට සුව කිරීමේ වැඩපිළිවෙලකට නැවත වරක් අවතීර්ණ වන්නට අපිට සිදු වෙනවා. වෙසක් උත්සවයේ නිමිත්තෙන් කොළඹ නගරයේ මං මාවත් වෙසක් සැරසිලි වලින් සහ විදුලි ආලෝකයෙන් වර්ණවත්ව තිබුණේ මෙලෙසයි. මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරෙන් දිවි අහිමිවන්ට පින් අනුමෝදන් කිරීම සහ වෙසක් උත්සව නිමිත්තෙන් ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාරස්ථානයේදී පහන් පූජාවක් පැවැත්වුණා. බෞද්ධ වූ අපි විශේෂයෙන් සිහිපත් කරනවා මේ පින්කමෙන් ලැබෙන පින් ඒ දේවස්ථානවලට ආගමික කර්තව්‍යයන් සඳහා සහභාගී වී සිටි අවස්ථාවේ රුධිර ත්‍රස්තවාදීන්ගෙන් ඒ අයගේ ජීවිත සදහටම අහිමි වුණා. ඒ අය පැතු ඒ නිවීම ස්වර්ගය ලැබෙන්නට අද මේ උතුම් බෞද්ධයන්ගේ දිනේදී අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා. මේ රණවිරු සැමරුමත් අපි මේ වෙලාවේ පත් කරනවා. ජාතියේ නාමයෙන් සටන් වැදී ජීවිත පුදකලයේ රණවිරුවන්ට මේ පින් අත්පත් වේවා. පසුගිය වසරවලදී දෙවෙනිය සිසු පළාත්වලට වඩා කොළඹ වෙසක් සිරියෙන් ඒකාලෝකවද මෙවර කොළඹ නගරයට සාපේක්ෂව දෙවෙනිය සිසු පළාත්වල වෙසක් සැරසිලි විශාල වශයෙන් දක්නට ලැබුණා. මෙවර බෞද්ධාගමිකින් සමග අන්‍යාගමික ජනතාවද වෙසක් උත්සවය සැමරීමට එක්ව සිටියේ මෙලෙසයි. මෙවර වෙසක් උත්සවයේදී දිවයිනේ වාර්ෂිකව පැවැත්වෙන දන්සල් වල අඩුවක් දක්නට ලැබුණත් සංවිධාන කර තිබූ දන්සල් සඳහා විශාල ජනතාවක් සහභාගී වූ අයුරු දක්නට ලැබුණා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ හේතුවෙන් රටේ උද්ගත වූ අනාරක්ෂිත තත්ත්වය මත මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් තොරණ ඉදිකිරුණේ නැහැ. එහෙත්වෙන් තමන් අසිරුතාවයකට පත්වතැයි අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී තොරණ ඉදිකිරීමට දායක වන නිර්මාණ ශිල්පීන් සඳහන් කළා. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ විශේෂත්වය වූයේ අදාළ ශිල්පීන් තම අදහස් කවියෙන් ඉදිරිපත් කිරීමයි.
සුන්දර වෙසක් සඳ බැබලෙන විට අහසේ මුළු රට නැලවුනත් සිවි සම්බුදු පහසේ බුදු දජලෙලවුනත් රටවට සිය දහසේ අප වැනියන්ගේ හදවත වැළපුනි රහසේ සිත්තරුමෙන්ම සපයන අය විදුලි එලි සිය ගණනක් සිටිති තොරණක් වෙතට ඇලි විමසමි මැති ඇමති ජනපතින් තුනට යලි අයිස් බෝම්බෙට එතකොට අපිද පලි අදහාටොක් තුළින් රජෝම ප්‍රශ්න කරන්නේ ශ්‍ර ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘූ මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වූ දිවංගත MHM අශ්රෆ් මහතාගේ බිරිඳ වන හිට ප්‍රමතිනී ෆේරෙල් අශ්රෆ් මහත්මියකෙන්. දැන් ඔබ ඇඳගෙන ඉන්නේ හිජාබය. මම හිතන්නේ අරාබි වචනයෙන්ද අපි හොඳටම පැටලෙලා. වහ ගන්නවායි කියන එක තමයි හිජාබය කියන්නේ. දැන් මම මේ පෙටි කැල්ලකින් හොඳව වහගෙන ඉන්නවා. සම්පූර්ණයෙන් වැහිලා ඉන්නවා නම් අපි කියනවා එයා හිජාබය ඉන්නේ කියලා. මගෙන් දැන් ඇහුවොත් හිජාබ්ද කියලා මම ඒකට ඔව් කියන්නේ නැහැ. මම කියන්නේ සංවර විදිහට ඇඳගෙන ඉන්නේ කියලා. ඔබටත් පුළුවන් අර සමහර මුස්ලිම් කාන්තාවන් වගේ බුරුකාවෙන් සැරසී සිටින්ද? මං ලංකාවේ ඉපදුනා නම් එහෙනම් මේ සංස්කෘතියට හා සම්බන්ධවයි මම හැඩ ගැහෙන්න ඕනේ. මට අරාබි සංස්කෘතිය මෙතනට ගේන්න ඕනේ කියලා කිසිම වුණාවක් නැහැ. ඔබේ එහෙලියක් හරි එහෙම නැත්නම් ඔබේ ඥාතියෙක් හරි බුරුකාව ඇඳගෙන පාර යනකොට ඔබ කොහොමද ඔවුන් අඳුරගන්නේ? එතම කියනවා නම් මං කැමති නෑ අර මුහුණ වහගෙන යනවාට. ඒත් මේ මුහුණ වහගෙන ඉන්න අයව දැක්කම මම වැඩි කතා කරන්නේත් නෑ. මොකද එයාලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ නෑ කියලානේ මුහුණ වහගෙන ඉන්නේ. ඔබතුමේ කොහොමද ඔච්චර හොඳට සිංහල කතා කරන්නේ? තාත්තගේ ලොකු වමනාවක් තිබුණා. සිංහල භාෂාව හොඳටම දන්න අයත් එක්ක අපිව සම්බන්ධ කරා. ඒ වගේම තාත්තා කිව්වා මේ රටේ ජයග්‍රහීව ඉන්න නම් අනිකා කතා කරන භාෂාව තේරෙන්න ඕනේ කියලා. පුංචි කාලේ ඔබේ ගෙදරත් කඩුවක් එහෙම තියෙන්නද? කඩු නම් තිබුණේ පිහිනම් තිබුණා ඕන තරම් කුස්සිය. නෑ මම එහෙම ඇහුවේ මේ ළඟදී මුස්ලිම් කවුන්සිලේ මහත්මයෙක් කියලා තිබ්බා මේ ජනාධිපතිතුමාගේ නමත් සඳහන් කරලා කඩු තියෙනවා මේ ඒ ගෑනු දරුවන්ගේ ආරක්ෂාවට කියලා. මන් දන්නේ නෑ මහත්තයා ඇයි එහෙම කිව්වේ. කුමරි අපේ නම් තාත්තා මුලදී ආරක්ෂා කරගන්න ඇති. ඊට පස්සේ අපිට පුළුවන් වුණා අපි ආරක්ෂා කරගන්න. කඩුවක් ඕන වුණේ නෑ. දැන් මේ සිද්ධියෙන් පස්සේ මාධ්‍ය හමුවක් කියලා ඔබතුමියලා අපි ස්වයං විවේචනයක් කරන්න ඕනේ කියලා කිව්වා. මොනවද ස්වයං විවේචනය කරන්න ඕනේ? දැන් ඇඳුම ගැන ප්‍රශ්නයක්. එතකොට ඉතින් අපිට වෙනවා කළු ලෝගෝ ගැන ස්වයං විවේචනයක් කරන්න. ඊට පස්සේ මද්‍රසා ගැන අධ්‍යාපන අමාත්‍යාංශයේ හරහා පවත්වන්න අපිත් එකට එකඟයි. ඔය මාධ්‍ය හමුවේදී ඔබතුමියලා කිව්වා බෙදීමක් සිද්ධ කරන්න ඕනේ අපි ලාංකික විදිහට ජීවත් වෙන්න ඕනේ කියලා. ජීවත් වෙනවා කියලා. හැබැයි දැන් ඔබේ මහත්යනේ මුස්ලිම් වරුන්ට වෙනම දේශ පාලන පක්ෂයක් හදලා ඒ බෙදීම ඇති කළේ? බෙදීමක් ඇති කළේ නැහැ. ඒ දවස්වල ඒක කාලීන අවශ්‍යතාවයක් වුණා. ප්‍රධාන වශයෙන් ඉන්දු ලංකා ගිවිසුම 1997 වෙද්දී අශෝක ඇමතුමා පටන් ගත්ත ජාතික සමගි පෙරමුණ 2000 අවුරුද්දේ. එතුමා ඉන්ටර්විව් එකක් දුන්නා එතුමාගේ මරණයට කලින්. එතනදී කිව්වා මම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ගුඩ් බයි කියනවා. අද ඉතින් මම වැඩ කරන්නේ ජාතික සමගි වෙනුවෙන්. උතුරු නැගෙනහිර දැන් තියෙන වෙන් වෙලා දැන් මුස්ලිම් කොංග්‍රසයක් එහෙම නැත්නම් මුස්ලිම් දේශපාලන පක්ෂ රටට ඕනද? මේ පක්ෂ එපානම් දැන් පාර්ලිමේන්තුවට තියෙන්නේ මේ ඔක්කොම ලවන්න ගහලා පිළිවෙලකට සාකච්ඡාවක් කරලා ඒ ගැන තීරණයක් ගන්න. ඒක රජයේ කාර්යයක්. දැන් මුස්ලිම් දේශපාලන පක්ෂ තියෙනවනේ. ඉර්ෂාද් බද්දවි මහත්තයාගේ පක්ෂ තියෙනවා, මුස්ලිම් කොංග්‍රසයේ තියෙනවා. ඔබතුමිය මේ පක්ෂ වලින් කැමතිම පක්ෂ මොකක්ද අවුලට? නෑ එහෙම කන්න. මුස්ලිම් කොංග්‍රසයට වැඩියෙන් කැමැත්තක් නැද්ද? අශ්‍රප්ගේ මුස්ලිම් කොංග්‍රසයට මම බොහෝම කැමති. ඒක දැන් ඒක හිත නැහැ කියලාත් මම දන්නවා. දැන් තියෙන එක ඒ කියන්නේ ඉස්සර පටන් ගත්ත එක නෙමෙයි. ඒ දෙක හරි වෙනස් කියලා මම හිතනවා. ඒක නැතිකලේ රවුෆකින් මහත්මයාද? මම දන්නේ නැහැ ඒක. ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් වන නඩුවේ සාක්ෂි යටගැසීමේ අරමුණින් දූෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතාට ව්‍යාජ චෝදනා එල්ල කරන බව මව්බිම වෙනුවෙන් රණවිරුව සංවිධානයේ කැඳවුම්කරු අජිත් ප්‍රසන්න මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. නාමල් කුමාරගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යනවා. නාමල් කුමාර කියනවා තමන්ගේ බිරිඳට මම වරකපල පොලිසියට පැමිණිල්ලක් කරන්න ගිය මට මරණ තර්ජනයක් කරපු නිසා ඒකට පැමිණිල්ල කරන්න ගිය මාව කුදලගෙන අල්ලගෙන ආවා වැල්ලවත්තට. එහිදී වැල්ලවත්ත කොට්ටාෂයේ බාර පොලිස් අධිකාරිතුමා මට කිව්වක් මෙහෙම කිව්වොත් උඹට නිදහස දෙනවා. මොකද්ද වැල්ලවත්ත කොට්ටාෂයේ බාර එස්පී මහත්තයා කියපු පණිවිඩය? නාමල් මෙන්න මෙහෙම කියපං, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා තමයි මට නියෝග කරේ මුස්ලිම් පල්ලිවලට ගහන්න කඩන්න මුස්ලිම් ගෙවල් ගිනිතියක්. එහෙම කරලා කිව්වා ජනාධිපතිතුමා මේකේ වරද පටවන්න කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. එහෙම කිව්වොත් නිදහස් කරනවා, නැත්තම් ඩීඕ ගහලා මාස 3න් 3ට අපිට කැමති කාලයක් බෝ රඳවා ගන්නවා කියන කතාව. ස්කෝල වලට යන වැඩට එන්න කිසි ප්‍රශ්නයක් නැහැ කියලා කියලා හදිසියෙම මේ විදිහට පල්ලි වලට ගහන්න අරගෙන ගෙවල් ගිනිතිනකොට කඩගෙන තිනකොට මෙහි වරද ජාතිවාදී කියලා සංවිධාන වලට පටවලා ඇඟ බේර ගන්න හදපු උත්සාහයේදී ඒගොල්ලෝ තෝරගත්ත ප්‍රධාන ඉලක්කයක් උනේ ආණ්ඩුව වට්ටන්න උදව් කරපු නාමල් කුමාර්. මේ හෙළිදරව් කරලා දැනට විමර්ශන යනවා, දැනට නඩුව කටයුතු යනවා කුටුමය සත් අධිකරණේ 21 වෙනිදා තමයි ඊළඟ නඩුව දිනේ. නාලක සිල්වට අපදෙනවද නැද්ද කියලා තීන්දුව කරන්නත් තියෙන 21 වෙනිදා. නාලක සිල්වට ඒ නඩුවට එන එක වළක්වන්නයි සමාවෙන්නේ. නාලක සිල්වට මේ නාමල් කුමාරට එන එක වළක්වන්නයි මේක මේ දියාරු කරලා මෙහෙම නඩුවක් අවශ්‍ය නැහැ කියන පදනම හදන්න තමයි මේ ආණ්ඩුව මේ වැඩේ කරේ. ඒක අපිට පේනවා වැල්ලවත්ත බාර එස්පී මහත්තයා කියලා තියෙන වැඩේ. මේක මහා විහිළු කතාවක්. ඒ නිසා මම කියනවා නාමල් කුමාරට මේ කලබල සම්බන්ධව කිසිම චෝදනාවක් නැහැ, කිසිම සාක්ෂියක් නැහැ. නාමල් කුමාර අනේ මේ මිනිස්සයා කළ තියෙන මේ රටේ ජනාධිපති සහ ආරක්ෂක ලේකම් ගාතර කුමන්ත්‍රණය කෙලිදරව් කිව්වා. ඒක නිසාමයි අද ඔහු ඇතුළේ ඉන්නේ. එහෙමනම් මේ රටේ ජනාධිපතිතුමා මේ ගැන බලන්න ඔට ඕනේ. තමන්ව ඝාතනය කරන කුමන්ත්‍රණ තොරතුරු හෙළි කරපු එකනා අද ඩීඕ ගහලා CID නෝ මේ බිරිඳ. මම 17 වෙනි සිකුරාදා එයාව හම්බෙන්න ගියා අපරාධ විමර්ශන කොට්ටාෂයට. ඒ කතා කරන වෙලාවේ කිව්වා එයාව ඇලංගියේ වැල්ලවත්ත කොට්ටාෂේ වාර එස්පී මහත්තයා එයාට කිව්වලු ජනාධිපතිතුමා තමා මේක ආරවුල ඇති කරන්න කිව්වේ. ඒක ඇති කරලා ඒකේ වරද ගෝඨාභය මහත්තයාගේ පිට දාන්න කියලා කීවා කියලා යාට කට උත්තරයක් දෙන්න කියලා. ඒ කට උත්තරේ දුන්නොත් මෙයාව රිලීස් කරනවා කියලා කිව්වලු. මට පැහැදිලිව කියන්න ඕනේ මගේ මහත්තයා මේ කිසිම දෙයකට සම්බන්ධතාවයක් නැහැ. මේ ආණ්ඩුව තමයි මෙයාලා මේ වරදකාරයෝ හැටියට පටලවලා මෙයාලා වැතුරට දාලා ඒ සිද්ධිය යටපත් කරන්න හදනවා කියලා තමයි මට නම් දැනෙන්නේ. ඒක මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා මේ පිළිබඳව හොයලා බලලා මේ වෙනුවෙන් මේ කටයුතු කරන්න කියලා. මැතිවරණ පැවැත්වීම වැළැක්වීම සඳහා පසුගිය දිනවල සිදු වූ සිද්ධීන් උලුප්පා දක්වන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුර ගුණවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. දැන් අරාජික තත්ත්වයක් වගේ තියෙන්නේ. ප්‍රධාන වශයෙන් රජයේ අධ්‍යාපන පද්ධතියයි සංචාරක ව්‍යාපාර පද්ධතියයි කියන දෙක වැටුණාම ආර්ථිකය සම්පූර්ණයෙන් වැටෙනවා. පෞගිය අවුරුද්දේ 3.2 ආර්ථික වර්ධනය තිබුණේ. 2019 වර්ෂයේදී ආර්ථික වර්ධනය ඍණ වෙයි. සියඹල ආණ්ඩුවකවත් මෙහෙම වෙන්නේ. ඡන්ද පවත්තන එක නවත්තා ගැනීම සඳහා ඇතිවෙච්ච කැරලි සිද්ධීන් උඩට අරන් මහා ව්‍යසනේ යටගස්සන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළකුත් තිබෙන බව අපි අවබෝධ කරන් තිබෙනවා. අද මේ ආණ්ඩුවට තියෙන වැඩපිළිවෙළ මොකද්ද? මේ විශ්වාසයේ බිඳ වැටීම තමයි අද තිබෙන ප්‍රශ්නේ. දැන් සිද්ධිය උනේ 21. ඊයේ වෙනකොට මාසයකට ආසන්න කාලයක් ගත වෙනවා. හැබැයි රට යථාතත්වයට පත් කරගන්න බැරි වුණ ආණ්ඩුවට. දැන් මේ ප්‍රතිත්‍රස්ත පනත ගේන මූලික උනේ 2015/9/29 වෙනිදින. ජිනීවාහි මානව හිමිකම් කොමිසමට මංගල සොමර විදේශ අමතිවරයා හැටියට ඉඳගෙන එකඟ වෙච්ච මහජන ආරක්ෂක ආඥා පනත නැවත සමාලෝචනය කරන්න, ඒ වගේම අලුතෙන් එකක් පනවන්න. ඒ අනුව තමයි මේක හැදුවේ. ඒ නිසා මේ ප්‍රතිත්‍රස්ත පනත ගෙනාවේ මේ ඊයේ පෙරේද නෙමෙයි. දැන් මේවා ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා තමයි මේ අන්තවාදී ව්‍යාපාර ත්‍රස්තවාදී ව්‍යාපාරයන් කලමනාකරණය කරගන්න ආණ්ඩුවට නොහැකි වෙලා තිබෙනවා. අපි දැක්ක පෙරේද ගරු සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකතුමා අම්පාරේදී කියනවා ප්‍රතිත්‍රස්ත පනත අකුලා ගන්න අපිට කියන්න ඕනේ. ඒක එතුමට බොහොම ලේසියෙන් පුළුවන් එතුමගේ නායකයාට කිව්වහම ප්‍රශ්න ඉවරයි. රටට කියන්න ඕනේ. එතුමා කිව්වා ගෂීරු කවුද තියෙනවා කියලා. ගෂීරු කවුද තියෙනවා පෙන්වන්න දැන්. ඒක තමයි අපේ අභියෝගය. දැන් මම අහනවා සභානායක කිරියල්ල මැතිතුමා මොකද කියන්නේ? සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මේ ප්‍රකාශය ගැන ඊළඟට ගරු අගමැතිතුමා මොකද කියන්නේ? දැන් දවස් 3ක් වෙනවා මේ ප්‍රකාශය කළා. තාම කිසිම නිවේදනයක් නැහැ. UNHCR ගේ රටවල් 43ක් ඉන්නවා. ඒ 43ත් එක්ක ගිහලා මංගල සමර වීරට පුළුවන් රටට ද්‍රෝහි වෙන 31 ඇලිර යෝජනාව සම්මත කරන්න. මේක නරකද? ඒ රටවල් 43ට ඇරියනම් මේ වාර්තා සියල්ලම ඊළඟ දින 3-4 ඇතුළත මෙන්න අපේ රටේ අහිංසක ජනතාවට සිද්ධ වෙච්ච දේ, මෙන්න අපේ ආර්ථිකයට වෙච්ච දේ, මෙන්න දේවස්ථාන වලට වෙච්ච දේ මේක ගෙනියන්න කොහොම උනන්දුව? කොහොම විදේශ කටයුතු අමාත්‍යංශය කළාද? එහෙම ගෙනිච්චනම් ඒ රටවල්ල මතයන් වෙනස් කරගන්න දුන්න ඉදිරි කාල සීමාව තුල අපේ රටට එරෙහිව යම් යෝජනා ගේන්න උත්සාහ කරනවා නම් දැන් තියෙන සත්වවාද රටේ
ඉරියල්ල එතුමා කියන්නේ බොරුකාරයෙක්. ඔය සිද්ධිය සම්බන්ධයෙන් එහෙම කිව්වනම් එතුමා ත්‍රස්තවාදී වැළැක්වීම පනත යටතේ එක නඩුවක්වත් කතා කරලා තියෙනවද මම දන්නේ නැහැ නීතිඥයෙක් නම්. ඉරියල්ල මන්දිතුමාට මම කියනවා රටේ ජනතාව නොබග යවන්න එපා. අපේ පළාත් සභාවේ අතුරු සියලුම දේවල් දැන් විසිරවන ධාරණේ තියෙනවා. මේ මුදල් භාවිතා කරලා බැරිද ඔය පාසල් වලට ආරක්ෂක පද්ධති ගෙන්න? ටැප් ගේන එක පොඩකට නවත්තලා ආරක්ෂක පද්ධතිය සකස් කළා නම් ඊට වඩා වටිනවා. අමාත්‍ය රිෂාඩ් බදීදීන් ඇතුළු අන්තවාදයට සහය දැක්වූ මුස්ලිම් දේශපාලනඥයින් වහා අත්අඩංගුවට ගත යුතු බව ත්‍රිනිකායික ජාතික භික්ෂු එකමුතුව අද මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට සත්‍යග්‍රහයක් පවත්වමින් සඳහන් කළා. එහිදී උන්වහන්සේ සඳහන් කළේ ඉස්ලාම් අන්තවාදය පිළිබඳ පෙන්වා දුන් පූජ්‍ය ගලකුඩත්තේ ඥානසාර හිමියන් නිදහස් කළ යුතු බවයි. අදාළ පාගමන ආරම්භුණේ මහනුවර කැප්පිටිපොළ අනුස්මරණ ශාලාව ඉදිරිපිටින්. ඔවුන්ගේ ඉල්ලීම් අතරට විරෝධාර රණවිරුවන් දිනාතුන් දේශයේ සුරකීම, අන්තවාදී ඉස්ලාම් දේශපාලඥයින් අතරගොඩ ගැනීම සහ පූජ්‍ය කලගුණාත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීම ඇතුළු කරුණු කිහිපයක් ඇතුළත් භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිසක් එක්ව සිටි මෙම සාමකාමී පාගමන ප්‍රථමයෙන් මහනුවර නගරයේ පිහිටා ඇති ලොතිනා ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව රණවිරු ස්මාරකයේ අසලට පැමිණියා. ඔවුන් ඩෙන්සිල් කොබ්බෑකඩුව රණවිරු ස්මාරකයට පුෂ්පභාර පුද කළේ ඉන්පසුවයි. අනතුරු පිරිස මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වෙත ගමන් කළ අතර දළදා මාලිගාව ඉදිරිපිට පැමිණි ඔවුන් එහිදී සත්‍යග්‍රහයක නිරතුණා. රිෂාඩ් බදුද්දීන්, අසාඩ් සාලී, හිස්බුල්ලා, බුජුමාන් රහ්මාන් ඉස්ලාම් ත්‍රස්තවාදයට අනිවාර්යයෙන්ම ගොඩගෙඩි දීලා තියෙනවා. තාම ජාතික ආරක්ෂාව පිළිබඳ තක්සේරුවක් ජනතාව ඉදිරියට දීලා නැහැ. මහනුවර පොලිස් නිල සුනක අංශේ බලු කූඩෝ අංක 102 සොයාගත් පුපුරන ද්‍රව්‍ය ගෝණි 21කට මොකද උනේ කියලා අපි ප්‍රශ්න කරන්න කැමැති. අපිට ඊයේ පෙරේදා ආරංචියක් ලැබුණා. බදුද්දීන් බාලිකා ඉස්ලාම් විද්‍යාලයේ සාරාන් කියන ත්‍රස්තවාදී ඇවිල්ලා පසුගිය කාලේ විශ්‍රාම ගිය නියෝජ්‍ය විදුහල්පතිනියගේ නායකත්වය යටතේ ශිෂ්‍යාවන්ට දේශන පවත්වලා තියෙනවා කියලා වර්ෂ ගණනාවක් තිස්සේ අතිගෞරවනීය ඥානසාර ස්වාමින් වහන්සේ හඬ නගලා උන්වහන්සේ රටට කියා සිටියා. ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදය ගැන, වහප්පාදය ගැන උන්වහන්සේට දුන්න එකම ප්‍රතිඵලය තමයි හිරබත් කන්න අවුරුදු 6ක සිරදඩුවම් දීම. අපි මේ පාලකයන්ගෙන් ඉල්ලනවා ඒ ස්වාමින් වහන්සේ ඉක්මනින්ම සහ බුද්ධියන්සේ නිලධාරීන් නිදහස් කරන හැටියට. ඊළඟ කාරණේ තමයි විශ්වාස භංගයක් අද පාර්ලිමේන්තුවට ගෙනලා තියෙනවා. ඒ විශ්වාස භංගයට අපේ කොඳු නාරටිය තියෙන සිංහල බෞද්ධ විවස්ථාදායකයේ ඉන්න සියලුම මන්ත්‍රීවරු අස්සම් කරනවද කියලා අපි බලාගෙන ඉන්නවා. රිෂාඩ් බදුද්දීන්, හිස්බුල්ලා, අසාඩ් සාලි, බුජුමාන් රහ්මාන් වහාම ඉක්මනින්ම අත්අඩංගුවට ගන්න. අත්අඩංගුවට ගත්තාම රිෂාඩ් බදුද්දීන්ගේ තට්ටු ගැලවෙනවා. ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕන. ඒ ගන්නකම් අපේ මේ සටන අපි ඉදිරියට අරගෙන යනවා. අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් හා සිවිල් සංවිධාන නියුජිතයින් මෙලෙස අදහස් පළ කළා. අඳුරු නීති රටපුරාම දාන්න වෙච්ච සිද්ධිය, ඒකේ ඕනකම තියෙන කාටද කියන එක පිළිබඳව බරපතල සැකයක් තියෙනවා. මං හිතන්නේ විපක්ෂයකට ඒක ඕනකමක් තියෙනවායි. කිසිම ආගමිකයකට එහෙම ඕනකමක් තිබුණේ නැහැ කිසි කෙනෙකුට හිංසනයක් කරන්න. දැන් මේක ගලපන්න වෙන්නේ මංගල සමරන ඇමතුමාගේ ප්‍රකාශයත් එක්ක. ඒක ඇත්ත වශයෙන්ම ප්‍රකෝපකාරී ප්‍රකාශයක්. දැන් මේ රස්සවාදී වැලැක්වීමේ පනතේ දෙවැනි වගන්ති එකේ ඌයන්න ගත්තොත් එහෙම මෙතුමා කියපු කාරණේ ගන්න පුළුවන්. කියුණු ලබන්න නැතොත් කියුමිට අදහස් කරන වචන මගින් හෝ සංඥා මගින් හෝ දෘශ්‍ය නියෝජනය මගින් අන්‍යාකාරේ සාහසික ක්‍රියා හෝ විවිධ ජනකොටස් නැතොත් වර්ගීය හෝ ආගමික කණ්ඩායම් අතර ආගමික වර්ගීය නැතෝ ජාතිවාදී අසංගතිය නැතෝ දුර්චේතනික ඔය ඉදිරිවාදී හැඟීම් ඇතිවීමට සලස්වන්නා වූ ඇතිවීමට සලසුන අදහස් කරන්නා වූ එකක් මේ පනතරදී වැරදි කරෙක් කරන්න. ඉතින් ඕක වෙන කවුරු හරි කෙනෙක් කළා නම් මෙලහට ගිහිල්ලා ප්‍රකාශ කරනවාක් අරගෙන මේ රට සිංහල බෞද්ධ රටක්. ඒක කාදිනල්තුමාට කියන්න පුළුවන් නම් ඒ අනිකුත් ඉන්න ආගමික නායකයන්ට කියන්න පුළුවන් නම් මං හිතන්නේ ජාතිවාදී අවශ්‍යන දේශපාලකයෝ තමයි මේ කාරණාව අද මේ රටේ අපි අතර තියෙන සාමය සමගිය නැති කරන්න කටයුතු කළා දින. මං හිතන්නේ මංගල සමරේ අමාත්‍යවරයාත් වෙන මොනවත්ම නෙවෙයි මේ කරලා තියෙන්නේ. රට පාලනය කරගන්න බැරුව රටේ ආර්ථිකය විනාශ වෙලා රටේ සියලු දේවල් විනාශ වෙලා තියෙන වෙලාවකට වෙන පැත්තකට ජනතාවගේ අවධානය යොමු කිරීම සඳහා තමයි මේ වගේ බොහොම කඩාකප්පල්කාරී විදිහට එතුමා කටයුතු කරන්නේ. එතුමාගේ පෞද්ගලික මතයක් හැටියට තමයි එතුමායි ප්‍රකාශය කරුවේ. අපේ අපි කවුරුත් දන්නවා මේ ලංකාවේ 70%කට වඩා ඉන්න සිංහල බෞද්ධ ජනතාව. මාතරවැණි බෞද්ධ පුරවරයක ඉපදිච්ච මංගල සමරවීර නැමැති පුජ්‍යලයා විසින් සිංහල බෞද්ධයාගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා පාර්ලිමේන්තුව තුල වැඳබිලා ඉතාමත් සශ්‍රීකව ජීවත් වෙන ගමන් ඔහු ප්‍රකාශ කරන්නේ මේක සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියලා.
අපි මේ ප්‍රකාශය තාමත්ම දැඩිසේ හෙලා දකිනවා වගේම අපේ ජනතාවගෙන් ඉල්ලා හිටිනවා ඉදිරියට පවත්වන යම් මැතිවරණයක් තියෙනවා නම් අපි එළියට බැහැලා මේ වගේ සුජාත භාවයකින් තොර උජ්ජලයන් මේ සමාජයේ උත් පාර්ලිමේන්තුවේ උත් අතුගා දමන්නට නොපැකිලව ඉදිරිපත් වෙනවා රටේ සිංහල බෞද්ධ අතිබහුතර ජනතාව පාර්ට බැහැලා ඉතිහාසයේ කවදාකවත් අපි නොදැක්ක ආකාරයට වෙසක් උත්සවය සඳහා සූදානම් වුණා. ඉතා හොඳට සරිසලියෙන් කටයුතු කළා මේ රට තවදුරටත් සිංහල බෞද්ධ බහුතරයක් සිටින රටක් කියන එක මංගල සමරවීර මහත්මයාට පෙන්නුම් කරා. මංගල සමරවීර මහත්මයා දැන්වත් අවබෝධ කරගත යුතුයි මේ රට සිංහල බෞද්ධ රාජ්‍යයක් කියන එක. එදා සුදු නෙළුම තවලම ගෙනෙල්ලා කොටින්ට ඔක්සිජන් දුන්න මංගල සමරවීර කියනවා මේක බෞද්ධ රාජ්‍යයක් නෙවෙයි ශ්‍රී ලංකාව කියලා. එතනින්ම තේරෙනවා මංගලගේ මොලේ කචල් වෙලා මොංගල් වෙලා කියන එක. සමහරුනට නම් තේරෙන්නේ මිය බොදුනු රටක් කියලා ඒ උදවිය බල ලෝභී කම රැක ගන්නව රට කඩලා රටක් ගැනම නොහිතනවා ඒ අය රට නැත හිතක්